ආදරයෙන් පිළිගන්නවා රස රහස YouTube channel එකට මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ තේ එකක් බොන වෙලාවක උදේක හවසක වුණත් ඉතාමත් ඉක්මනට ගොඩාක් රසට හදාගන්න පුළුවන් ස්නැක් එකක් හදාගන්නේ කොහොමද කියලා හරිම පහසුවෙන් හදාගන්න පුළුවන් අපිට ගෙදර තියෙන දේවල්ම පාවිච්චි කරලා ඉතින් අපි බලමු කොහොමද මේක හදාගන්නේ මොනවද අපිට ඕනේ කරන්න කියලා බීලුණු ගෙඩි දෙකක් මම අරගෙන තියෙනවා ගෝවා සහ කැරට් හීනුවට කපාගෙන අරන් තියෙනවා දියරමේ නැති ඕනෑම එළවලු වර්ගයක් මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන් ගන්න ඕනෑම එළවලු වර්ගයක් මේ වගේ ගොඩක් පුංචිවට කපා ගන්න පුංචිවට කපාගත්ත අමු මිටි සහ කරපිංචා ටිකක් කඩලු පිටි කෝප භාගයක් කඩලු පිටි නැත්නම් පාම් පිටි වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් හාල් පිටි කෝප කාලක් විතර ඉඟුරු පේස්ට් තේ හැන්දක් මේ අමතරව අවශ්‍ය වෙන දේවල් මං හදන ගමන් කියන්න. එමනම් අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. ඉස්සෙල්ලාම ලුණු ටික මං වාජනයකට දාගන්නවා. කැරට් සහ ගෝවා ටික. ඉඟුරු පේස්ට් එක. කඩල පිටි. හාල් පිටි. ලුණු. කාකුඩු තේ හැඳි කාලක් වගේ. මිරිස් කුඩු කැලි මිරිස් උනත් පාවිච්චි කරන්න පුළුවන් කරපිංච සහ අමු මිරිස් ටික කපාගත්ත ඊළඟට මේක හොඳින් කලවම් කරගන්න ඕනේ මම වතුර ටිකකුත් එකතු කරගන්නවා කලවම් කරගන්න මේ විදියට හොඳට මේ එළවලු පිටි වර්ග ඔක්කොම එකට හොඳට කලවම් වෙන විදියට කලවම් කරගන්න මෙන්න මේ විදියෙ මිශ්‍රණයක් තමයි අපිට හදාගන්න ඕනේ අපි දැන් මේක බැදගන්නයි සූදානම් වෙන්නේ මේ වගේ අතට පොඩ්ඩක් අරගෙන කැමති හැඩයකට හදාගන්න පුළුවන් ලොකු කුඩා කරලා මේ වගේ ටිකක් පැතලි කරගන්න ඕනේ ඊට පස්සේ ගැඹුරු තෙලේ අපි මේක බැදගමු ගින්දර ගොඩාක් වැඩි කරන්නේ නැතිව මේ වගේ අතට අහු වෙන ප්‍රමාණයට කැමති හැඩයකට කැමති ප්‍රමාණයකට මේ විදිහට හදලා ටික ටික දාලා බෙද ගන්න ඕනේ. මේ සම්පූර්ණ මිශ්‍රණය එකක් විදිහට අරගෙන බෙදලා කෑලි කපලා වුණත් අපිට ගන්න පුළුවන්. එක පැත්තක් බෙදුනට පස්සේ අනිත් පැත්ත හරව ගන්න ඕනේ. වැඩි වෙලාවක් බදින්න ඕනේ නැහැ. විනාඩි දෙකක් වගේ බෙදුනම ඇති. වෙජිටබල් පකෝර ටික හදාගෙන ඉවරයි. දැන් තියෙන රස බලන්න. තේ එකක්, එමත් නැත්නම් මසාලා චායි එකක්, එමත් නැත්නම් කිරි තේ එකක් එක්ක මේක ගොඩාක් රසවත්. ඉතින් ඔයත් මේ විදියට හදලා රස බලන්න. මේ වීඩියෝ එකට ඔයා කැමති නම් ලයික් කරන්න, ඔයාලන්ට බලන්න ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කළ නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා channel එකත් එක්ක එකතු වෙන්න. මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි ආයෙම හම්බ වෙමු.